වැඩිකිරීම පිළිබඳව ජනාධිපති මාත්‍යංශ නිකුත් කළ නිවේදනයෙන් උපුටා ගැනීම කිහිපයක්. ඉන්ධන මිල ඉහළ දැමීමට ප්‍රධාන හේතු ගණනාවක් පිළිබඳව ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍යතුමන් සහ අදාළ විෂයභාර අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් පැවති ජීවන වියදම් කමිටුව විසින් අවධානය යොමු කරන ලදී. එබැවින් මිල වැඩි කිරීමට අමතරව ආනයනික ඉන්ධන මත රඳා පවතින පරිභෝජන රටාව වෙනස් කිරීමට රජය විසින් යෝජනා රැසක් ක්‍රියාත්මක කිරීමට ප්‍රවේශ වී ඇත. එබැවින් මෙම මිල ගණන් වැඩි කිරීම දේශීය ආර්ථිකය ශක්තිමත් කරන පොදු වැඩපිළිවෙලක එක් ප්‍රධාන සාධකයක් පමණි. එය රටේ බැංකු පද්ධතිය ශක්තිමත් කර අඩුපොලි අනුපාත පවත්වා ගැනීමටත් විදේශ විනිමය වියදම් අඩු කර විනිමය අනුපාත ශක්තිමත් කර ගැනීමටත් ජනතාවගේ සෞඛ්‍ය සහ සුබ සාධනය සුරක්ෂිත කර ගැනීමටත් ආනයන මත රඳා පවතින පරිභෝජන ආර්ථිකය දේශීය නිෂ්පාදන මත රඳා පවතින ආයෝජන සහ පරිභෝජන ආර්ථිකයක් බවට පරිවර්තනය කර ගැනීමට ගත් තීරණයකි. උපුටා ගැනීම අවසන් ජනාධිපති මාත්‍යංශය මේ අතර ඉන්ධන වර්ග කිහිපයක මිල ගණන් ඉහළ දැමීමට රජයකත් තීරණය හමුවේ මේ වන විට රට තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් ගොඩනැගී තිබෙනවා. එවන් පසුබිමක මෙම තීරණයට මුල් වූ කණිජ තෙල් විෂයභාර අමාත්‍යවරයා වහම ඉල්ලා අස්විය යුතු බව දන්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාර්යවස මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කළා. මේ අතර බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයා විසින් තමන්ට එල්ල කරන චෝදනා පිළිබඳව පැහැදිලි කිරීම සඳහා අද කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. මේ ප්‍රකාශය කරන්නේ සාගර කාර්යවසම් මන්ත්‍රීතුමාණන්. සාගරගේ පිස්සු කතා කියලා අපිට අමතක කරලා දාන්න තිබුණා. නමුත් මේ ප්‍රකාශය කරන්නේ ශ්‍රී ලංකාව මේ මොහොතේ පාලනය කරමින් සිටින ප්‍රධානම පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ලෙසයි. මේ බලශක්ති අර්බුදයේ විසඳීම සඳහා අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය අනුකමිටුවක් පිටෙව්වා. ඒ අනුකමිටුවේ අග්‍රාමාත්‍යතුමන්ට අමතරව ඩග්ලස් දේවානන්ද නැමැතිතුමා, විමල් වීරවංශ ඇමතිතුමා, ඩලස් අලහප්පෙරු ඇමතිතුමා, ඒ වගේම බලශක්ති ඇමතිවරයා විදිහට මම, ප්‍රසන්න රණතුංග ඇමතිතුමාත්, රෝහිත අබේගුණවර්ධන ඇමතිතුමාත් කටයුතු කළා. ඒ කමිටුව සාකච්ඡා වට 3කට පස්සේ මැයි 12 වෙනිදා කයින්ද තෙල් මිල සංශෝධනය කරන්න නැත්නම් ඉන්ධන මිල සංශෝධනය කරන්න තීරණය කළා. ඒ පිළිබඳ ජනාධිපතිතුමාගේ එකඟතාවය ලබා ගැනීම මට පවරුණා. 2021 ජූනි මාසේ 9 වෙනිදා ජීවන වියදම පිළිබඳ අමාත්‍ය අනුකමිටුව රැස් වෙනවා. කවුද එතන හිටියේ? ජනාධිපතිතුමා, අගමැතිතුමා, තේ බන්දුල ගුණවර්ධන මැතිතුමා, මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා, දල සරහපෙරුම් මැතිතුමා, බලශක්ති අමාත්‍යවරයා විදිහට මම, නාමල් රාජපක්ෂ මැතිතුමා, මුදල් රාජ්‍ය අමාත්‍ය නිවාඩ් කබ්රාල් මැතිතුමා සමග ලසන්ත අලගියවන්න මැතිතුමා. ජීවන වියදමට අවම බලපෑමක් කෙල්ලවන ආකාරයෙන් මේ මිල වැඩි කිරීම කළ හැකි විකල්ප යෝජනා ගණනාවක් දීර්ඝ ලෙස සාකච්ඡා කරලා තමයි එක් එක් ඉන්ධන වර්ගයේ මේ ආකාරයෙන් මිල වැඩි කරන්න තීරණය කළේ. කයින්ද තෙල් 50 මිල වැඩි කිරීම සඳහා මුදල් අමාත්‍යවරයාගේ ලිඛිත එකඟතාවය ගන්න ඕනේ. ජූනි මාසේ 10 වෙනිදා ගරු මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මිල වැඩි කිරීම සඳහා එතුමාගේ ලිඛිත එකඟතාවය මට එවනවා. ඒ අනුව තමයි තෙල් මිල වැඩි වෙන්නේ. මම කලේ ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් ඇතුළු සමස්ත ආණ්ඩුව ගත්ත තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීම පමණයි. ඉන්ධන මිල වැඩි කිරීම ප්‍රකාශයට පත් කිරීමට මා පැවතු මාධ්‍ය හමුවට මුදල් රාජ්‍ය අමාත්‍ය නිවාඩ් කබ්රාල් මැතිතුමා සහභාගී වුණා. එයයි රටේ අග්‍රාමාත්‍යවරයා විදියට මුදල් අමාත්‍ය තනතුරු දන්න මහින්ද රාජපක්ෂ මැතිතුමාට සහභාගී වෙන්න බැරි නිසා තමයි නියෝජිතයා විදියට නිවාඩ් කබ්රාල් රාජ්‍ය අමාත්‍යතුමා මාත් සමග වාඩි වුණේ. එහෙමනම් මේ සාගර කාර්යවසන් මැතිතුමා පහර දෙන්නේ මට නෙවෙයි, එතුමාගේ පක්ෂයේ බිහි කළ එකම ජනාධිපතිවරයා වෙන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටයි, මහින්ද රාජපක්ෂ මැතිතුමාටයි. ජනාධිපතිතුමත් අගමැතිතුමත් රැකගන්න ඕනි නිසා තමයි මේ අවදානම් වැඩේ සුවෙච්ඡාවෙන් මම බාරගත්තේ. එතකොට මේ එතුමන්ලා ගත්ත තීන්දුවට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරමින් කටයුතු කිරීමෙන් සාගර කාර්යවසන් මැතිතුමා බරපතල වරදක් කරලා තියෙනවා. ගරු සාගර කාර්යවසම් මන්ත්‍රීතුමනි, එසේනම් දැන් ඉල්ලා අස්විය යුත්තේ ඔබද නැතිනම් මමද? එය තීරණය කිරීම මේ රටේ බුද්ධිමත් ජනතාවට බාරයි. කුඹලාව කෑවා නම් විඳවපම් බලලෝ කියලා කිව්වලු. එන්න මා සමග විවාදයකට හොයලා බලමු වගකිවේ යුත්තේ කවුද කියලා. සාගර කාර්යවසම් මැතිතුමනි, මේ නම් ඔබට මග අරින්න අපි ඉඩ දෙන්නේ නැහැ. ප්‍රකාශයෙන් පස්සේ ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා ඔබතුමා සමඟ කතා කරලා මොනවද කතා කරා? ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් මාත් එක්ක කතා කරා. මම හිතනවා ඒක මම ප්‍රසිද්ධ කරන්න ඕනේ. මේ ජනාධිපතිතුමා මට මොකද කෙටි පණිවිඩයකුත් එවලා තියෙන මේ කාරණේ සම්බන්ධයෙන්. ඒ ගැන ඔබට ඉදිරියේදී දැනගන්න ලැබෙවි. ජනාධිපතිතුමාගේ කාර්යය මම කරන්න ගියොත් අර බල්ලගේ වැඩේ බූරුව කරන්න ගියා වගේ වෙනවනේ. සුසුවක් යනවා මේක පිටිපස්සේ බැසිල් රාජපක්ෂ මහත්තයා ඉන්නවා කියන එක. මගේ පිටිපස්සේ නම් බැසිල් රාජපක්ෂ
පක්ෂ මැතිතුමා නැහැ. සාගර කාර්යව සම මැතිතුමාගේ පිටිපස්සේ ඉන්නේ කවුද කියලා දන්නේ එතුමාම තමයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.